Mumbai Indians නායක රොහිත් ශර්මා මේවතාවෙත් IPL ශූරතාවයේ දිනාගනී කියලා අනුමාන කරන නායකයන් අතරේ ඉහළින්ම ඉන්න නායකෙක්. ගේවතාවේ ශූරයන් වීම වගේ මේවතාවේ සම්බර කණ්ඩායමක් ලැබීමත් පොලාඩ් වගේ ක්‍රීඩකයන් දක්ෂතා අතර ඉන්න එකත් නිසා Mumbai කණ්ඩායමට මේවතාවේ ලොකු වාසියක් තියෙනවා. හැබැයි Mumbai නායක රොහිත් ශර්මා නම් කියන්නේ මේවතාවේ තමන්ගේ කණ්ඩායමේ ලොකු අඩුවක් තියෙනවා කියලා. මාලිංග කණ්ඩායමේ නැතිවීම ගැන තමයි ශර්මාට දැනෙන ලොකුම පාඩුව වෙලා තියෙන්නේ. මාලිංග තමයි IPL ඉතිහාසයේ වැඩිම කඩුල් ලබාගත් ක්‍රීඩකයා විදිහට ඉන්නේ. මේවතාවෙත් පෞද්ගලික හේතුවක් නිසා තමයි මාලි IPL එන්නේ නැත්තේ. මම හිතන්නේ නෑ ඔහුගේ අඩුව පුරවන්න පහසුයි කියලා. ඔහු Mumbai පිල වෙනුවෙන් තරඟ ජයග්‍රහණ ලබා දුන්න අවස්ථා බොහොමයි. මම ඒක ගොඩක් අවස්ථාවල කියලා තේනවා. අපේ කණ්ඩායම අස්ථිරතාවයට පත් වුණු ගොඩක් අවස්ථාවල මම මාලිංග දිහා තමයි බලන්නේ. මාලි ගොඩක් අවස්ථාවල අපේ කණ්ඩායම පරදින්න ගිය අවස්ථාවලින් ජයග්‍රහණ වලට අරගෙන ගිහින් තියෙනවා. මාලිංග කණ්ඩායමේ නැතිව ඇතිවන පුරප්පාඩුව කාකින්වත් පිරිමසන්න බෑ කියලා තමයි රෝහිත් කියන්නේ. ඔහුගේ අත්දැකීම් කණ්ඩායමට මගහැරෙන එක ලොකු පාඩුවක්. Mumbai කණ්ඩායම එක්ක මාලි කළ දේ අදහන්න බැරි තරම්. මේ අවුරුද්දේ මේ විශිෂ්ටය මගේ කණ්ඩායමේ සමාජිකයෙක් නොවීම ගැන ලොකු කනගාටුවක් තියෙනවා. කණ්ඩායමක් විදියට ඒක අපේ අවාසනාව. අපිට ජේම්ස් පැටසන්, දවල් කෝල්ටනයින් වගේ ක්‍රීඩකයන් ආදේශක විදිහට ඉද්දි ඒත් කොහොමද මාලිංගට ආදේශකයක් විදිහට මේ අය දාන්නේ? මාලිංගට ආදේශ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. කොහොමුණත් මාලි නැතිවීම අභියෝගයක් වුණත් මේවතාවේ තරගාවලියේ අනෙක් කණ්ඩායම් පරාජය කරන අභියෝගයට තමන් කණ්ඩායමක් විදිහට සූදානම් කියලා තමයි ශර්මා කියන්නේ. පසුගිය අවුරුද්දේ සෙල්ලම් කළ විදිය ලොකු වෙනසක් කරන්න ඕන නැහැ. තරගාවලිය පුරාම අපි හොඳට සෙල්ලම් කළා. මට අපේ කලමනාකාරීත්වය කියලා තියෙන්නේ නිදහසේ සෙල්ලම් කරන්න කියලා. ඉන්දියා කණ්ඩායමට සෙල්ලම් කරද්දී මම පීඩනයක් නැතුව සෙල්ලම් කරනවා. ඒ විදිහට සෙල්ලම් කරන්න ලැබෙන එක ලොකු වාසියක්. මේවතාවේ තරගාවලියේදී තමන්ට තියෙන ප්‍රධානම අභියෝගය නුහුරු පරිසරයක සෙල්ලම් කරන එක කියලා තමයි ශර්මා කියන්නේ. අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි නුහුරු තනතිල්ලක සෙල්ලම් කරන එක. මේ පරිසරයේ සෙල්ලම් කරන්න අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ කණ්ඩායමේ ගොඩක් අඩුයි. එහෙම වුණාම ලේසි නැහැ. මේ තරගාවලියේ හැම කණ්ඩායමකටම මේ අභියෝගය තියෙනවා. මේ ක්‍රීඩාංගන තනතිලි මොන විදිහට අතීතයේ හැසිරුණාද කියන දේ වැඩි වැදගත් නැහැ. වැදගත් වෙන්නේ ඒ දවසේ මොන විදිහට සෙල්ලම් කළාද කියන එකත් මත පදනම් වෙලා තමයි ඒ දවසේ තරගයේ තීරණය විසඳෙන්නේ. අපි දවසින් දවසට සෙල්ලම් කළොත් අපිට තරගාවලියේ ඉස්සරහට ගිහින් මේ පාරත් තරගාවලිය දිනන්න පුළුවන් වෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.